තා චකවාලි සුුවතරගචන්තු දී වෙතා සදදම්මං මනි රජස සුනන්තු සගග මොක්කෙදං දම්මසවෙන කලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදතා සත් ධම්ම සවනකාලු අයං බදතා නොහතස්ස භගවෙතු වර හතු සම්ම සංබුද්දස නතස්ස භගවෙතුූ අරහතු සම්මා සංබුදස අනමතස බගවෙතු අරහතු සම්මා සංබුන්දස්ස කතමාච බික්කෙවේ ජරා යං ති සංති සං සන්තනං Th-tamatतnikae jajieta kandi canng palcang wali tete cayuunu sanghanani Idriang paripak kauaang ngnceti big pe jaatiति ඒ ාග්‍යවත් වූ ලෝතුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගිම නමස්කාරය වේවා සාධූ 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 ලෝතුරා බුදුරජාණන් වහන්සගේ සිරිමුව මඩලිින් වදාලෙ එතුම් එුතුම් ධර්මය සිල්ලෝක සත්වයා කර යනුකම්පාවං දේශනා කළා එයුතුම් ශ්‍රිස්සත් ධර්මයට ද අපි හැම දෙනාගෙම නමස්කාරියේවා බුදුරජාණන් වහන්සගේ සිරිමුව මඩලෙන් වදාල ශ්‍රී සත්්ධරමෙන් සැනසීමට පත් යුත්තම උත්තමාාවියන් වහන්සේලාටද අපිහෙමදිනාගිම නමස්කාරිය වේවා. මේ යුත්තුම් ධර්මාන ශාසනාව චතුසත්්ධරමවබෝධය පිණිසම නිවන් දොරටුුවක් බවට පත්වේවා සාධූ සාධූ සාධ ්‍රඥ්‍යානාලිකාව සඳහානු ශාෂනා පවත්වන අතිගවුරවනී ය නායක හාමුදුරුවන් වහන්සේලා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා වර ප්‍රධහන මෙරටවාසී ලෝවාසී පිනති මහා සංගරත්වෙන් අවසරයි ඉතාමත්න ශ්‍රද්ධාවෙන් යුක්තව අදදින විකාශනය වන මෙවුතුම් ධර්මානු ශාසනාවට දැති දායකත්වය ගෙන කටයුතු කරන්නටය දෙන්නේ අංකේක සිය පනස් දෙකින් තුන වෙහරයාය ඇතිලිවැැව පදිංචි ස්කම් සමන්තිලක මහත්මා ඩ කුලරත්ත මහත්මා යන පින්වන්ත පිරිස නමඋතුම් ධර්මදාන මේ පින්ක මේ දායිකත්වය දරාතිබෙන විශේෂය මෙ පිනතුන්ලාගේ අරමුණේ අප්‍රේල් මාසේ දාසේවන දිනට ජන්මදිනේ යෙදන කුලරත්න මහත්මාට සහ එම මසම විසිපස් වන දිනට ජන්මදිනය යෙදන සමන්තිලක මහත්මාටද එම මසම දහත්වන දිනට ජන්මදිනයේ යෙදෙන විශාරා දියණයටට සහ පවුලේ සිලු ඥාතින්ටද දුක් නීරෝගගේස්ුව පත්භාවේ චිරජීවනය සැලසේවායන උදාරතර සාධසිත් ප්‍රාර්ථනාවත් පරලෝස පත් වූ සියලුම ඥාතීන්ට මිපින් අනු මෝදංවේ සසරදුක් කෙළවරවේවායන සත්පුරෂ ප්‍රාර්ථනාවත් ධර්මදේශනාව දේශනා කරනු ලබන ගෞරවන ය දේශකයානන් වහන්සේටද ප්‍රාර්ථනය බෝධියකින් උතුම්නිි වන්නව බෝධය පිණිසම මෙකුසා උපකාරයක්ම වේවායන ප්‍රාර්ථනාව මෙ පින්නතුන්ගේ ප්‍රාර්ථනාවන්. විශේෂීම ගෞරවනී යසාමින් වහන්සේ ආරාධනා කරන්නේ සාමේනී නිවන් මගට මූපනිස්ශ්‍රය වෙන ගැඹුරට යොමුවන ධර්මාණුශාසනාවක් දේශනා කරන්න කියන සිහිපත් කිරීම මෙ පින්නතුන්ගේ තිබෙනෝ. එනිසා පින්නත්න අදමා කල්පනා කරනවා අපේ ජීවිතයේ දිවිධ අවස්ථාවන්වලද අපි බනාහනකොට. ඒ ජීවිතයේ අනිත්‍යභාවය පිළිබඳව ධර්මකාරණාවන් විස්තර වෙන තැන්වල අපිට හම්බ වෙන වචන කීපයක්තිේෙනවා. ඒ වචන තමයි පෙන්වත්න පංචස්කන්දය යන වචනය, නාමරූප යන වචනය ජරාමරණ යන වචනය සහ සංස්කාර කියන වචන අපට නිතරම අහන්න දේශනාවල ඇහෙන ඉතා ජනප්‍රිය වචන. එනිසාපී අද සාකච්ඡා කරන්නේ මේ වචචන ඇහෙන කොට ඒ වචනවල නිවැරදිභාවය අර්ථය තේරුම් අරගෙන ඒ දේශනාවට සවන්පත් යොමු කර ගන්න කොහොමදේ නිවනට උපකාරයක් වෙනි කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි කරන්නුක් සහදරන්. ඒ සඳහ මමාර මුලින් සඳහන් කළතේ ම පාටය උබට සඳහන් කළේ මහසතිපට්ටාන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ ජරාවට පත්්‍ය නාකාරය කුමක් දෙයන්න ඇතන් අපි ට හිතෙනවනේ ජරාවට පත්වනවා කියලා කියන්න මේ සැරවේ ගලනයක අසුචියනයක මූත්‍රාපිට වෙනක සත්තු දාන පනෝදානමී වගේ අවස්ථාවන්තමා පිහිතන්නේ ජරාවට පත්වනව කියලා. එතිනි හාට ගැඹුරු ධර්මවේරණයක් සිද්ධ කළ බුදුරජාණන් වහන්සේ ජරාවට පත්වෙන ස්වභාවේ පිළිබඳව මහා සතිපට්ඨා අනසූත්‍ර දේශනා කළ විදිහ තමයි ඔබට තේමා වශයෙන් මා දැක්වේ. ඒ පිළිබඳව තමයි සම්පූර්ණ දේශනාව දිගෙහැරන්නට ලාපොරොතු වෙන් පින්වත්න අපේ ඇහැ කියන ඉන්ද්‍රීයට රූප පෙනෙනවා. එතකට කන කියන ඉන්ද්‍රීයට ශබ් දැහෙනවා. නාසේ කියන ඉන්ද්‍රීයට ගඳසුවඳ දැනෙනවා. දිව කියන ඉන්ද්‍රීයට රසනී රස දැනෙනවා කාය කියන ඉන්ද්‍රීයට පින්වත්නී ඉෂ්පර්ෂය දැනෙනවා. එතකොට යම්මු තැනැත්තෙක් පුද්ජලයකුට ඇතිවිච්ි හැඟීම දනවන්න වචනකින් අපි කියනවා මට හිදුනා මට ඇහුනා මට පෙනුනා මට දැනුනා කියලා. එහෙම යම්මෝ වචනයකට පරිවර්තනය කරලා කියන්නේම තමන්ට දැනිච්චි හැඟිච්චි විඳිනකොට දැනුණුදේ පිල් තවත් කෙනකුට විස්තර කරලා දෙන්න පමණයි. එතකොට සිතුවිලිවල යමක් කටගත්තොත්. ආගේ සිතිවිලිවල හටගත්යක තවත් කෙනෙකුට ප්‍රකාශනය කරන්න අපි විවිධ ශබ්ද, ඒ සඳහා උපකාර කරගන්නවා ආෙ උපකාර කරගන්න එකට කියනවා අපි පෙන්වත්න භාෂාව කියල. තකට දැනිච්චිදේ හැඟිච්චිදේ හැඟුණුදේ සිතුනුදේ අවබෝ තවත් කෙනෙකුට කියල දෙන්න අපි විවහාර කරන ශාස්ත්‍රයේ තමයි භාෂාව. තොට මේ භාෂාවක් නැත්තං කිසිමෙනට පෙන්වත් කිසිම ජනවර්ගයකට කිසිම අදහසක් තවත් කෙනකුට සනිවේදනය කරන්න පුළුවන්කමක් නෑ. එනිසා අපි සම්මත පලාතෙන් පලාතෙට රට රටට ඒ භාෂාවන් තිබනත් මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය පලාතෙන් පලාතට රටිං රටට දේශයෙන් දේශයට භාෂාවවිෙන් භාෂාවට වෙනස් වෙන නෑ. එක සම්මතයක්ම විතරයි. එතුකට බුදුරජාණන් වහන්සේ පින්වත්නී අවබෝධ කරගත් ධර්මය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ තව මාසයකින් පමණෙල බෙන වෙසක් පුර පසලස්සක පොහය දවසේ තමයි. පටිච්ච සමුපාදය නැමැති මේේ ගැඹුරු වූ ධර්මය තමන් වහන්සේ විසින් සම්බුජ්ඥානෙන් අවබෝධ කරගත්ත උත්තර ීතරම පුරපසරුසක පෝය. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ධරමය සාමාන්‍ය මස්වලින් ඇඳනු ඇහැකණනාසය කියන ඉන්ද්‍රියවලට හසුුවෙන් නැතිේ අතිගාම් බීර වූ දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයාට දේශනාක ලැබබෝධ කරගත්තේ. එනිසා තමයි මිනිස්සුන්ට මේ සම්මත කරගත්ත භාෂාවකින් එක්කෝ ජපන් ජාතිකයා සම්මත කරගත්ත ජපන් භාෂාවෙන් ලති මනුෂ්‍යයෝ ජනවර්ග වංකරගත්ත ලතින් භාෂාවකෙන් හෙළයන් වංකරගත්ත සිංහල භාෂාවකින්. හිදු ජනතාව ඇතැ ඉන්ඩියානු වැසියන් වරගත් ඉන්ඩයාාන භාෂාවකින් මේ අති ගාම්බීර වූ ගැඹුරු වූ සැම්බුජ්ඥානයෙන් අවබෝධ කරගත්ත ධර්මය තවත් කෙනකට තේරුම් කරල දෙන්න යනකොට ඒත් තේරුම් කරල දෙන ධර්මේතා ගැන්වන ගැඹුරුයි මක් නිසාදයක් සම්මත භාෂාවකින් බුදුරජාණන් වහන්සැ බෝධ කරගත්ත ධර්මය දේශනා කිරීමම් සුළු පටුවෙන්නේ නෑ. එනිසා ති දුෂ් කරයි. එතකට බුදුරජාණන් වහන්සේවිසින් කරපු විධ දේශනාවන්න අපට හම්බුවෙන කෘතිවල පොත්වල එකම වචනය පින්වත්න සැබෑ අර්ථය අපි තේරුම් ගන්න ගිහාම, විවිධාර්ථයන් අපිට හම්බ වෙනවා. ඒ ඒ ඒ හම්බවෙන්න හේතුවක් වෙන්නේ සම්මත කරගත්ත ජනතාවගේ භාෂාවකින් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සගේ පරමගම්බීර වූ ධර්මය සංනිවේදනය කරන්න යනකොට ඇතිවෙන ගැටලුව. දරමය ගැටලුවක් නෙවෙයි. එන අපිට හම්බෙන ඉතාමත්ම, චලිත නැත්තන් ජනප්‍රිය වචනයක් තමයි පින්වත්නේ මේ නාමරූප ධර්මයන් පිළිබඳ වහන්න ලැබෙනවා. තුොර මේ නාමරූප ධර්මයන් පිළිබඳ වැහැඩ ලැබෙනකොට එනම් ඒකත් දේශනාවන් තුළ බහුල බහණඩ ලැබෙනවා. අද මේ දේශනාවද අපි තේරුම්ගන්නවා ගැඹුරට නිවන සඳහායමු වෙන දේශනාවක් නං නාමරූප ධර්මයන් පිළිබඳව තේරුම් ගැනීම, සංසාරදුකින් එතර වෙන්නම පින්වත්න උපකාරයක් වෙනවා. එනිසා නාමරූප යනවචනයමකක්්ද කියන්නේ කපී දීර්ගබාද මුොහොතේදී සාකච්ඡාක්තරමු. අපට මේ ලෝකයේ පෙන්වත්න විධදේවල් පේනවා එහම නැත්තං පේ නැති කෙනකුට විධ දේවල් අඳුනගන්න පුළුවන් හැඳිනගන්න පුළුවන්. ඇස්තියනගෙනකොට ලෝකේ වා ඇස්පේනැති කෙනෙකොට ලෝක වස්තුූන් හඳුන ගන්නවා. ඒ හඳුනගන්නකොට අපි අඳුනගන්නවා දෙවියක්ය මිනිසෙක්කේ බ්‍රාහ්මණයක හාමුදුරු කෙනෙක්ක තිරිසනෙක්ය මේ ආදී වශයෙන් සම්මත ගහ කොළ ඇලදොල ප්‍රථවිතලයේ තියන සියල්ලම පින්වත්නේ අපි මේ විවාහාරික ලෝකයේ වචනමාත්‍රකින් අපි හඳුන්වනවා. මේ දෙවයා මේ බ්‍රා්මණය මේ මනුස්සය මේ තිරිසන මේ ගහ මේ වැල මේ පුටුව මේ සෙමේ ඇද මේ දරමාසනය දැහැත්තටි මේ පුත්පුටුව කො එකී නොකී විදිියට විවහාරික ලෝක සම්මත ලෝකය තුළ අපි වචන තුළින් මෙ විවහාර කරනවා. එතකොට අපි මේ විවහාර කරන දකින මේ ලෝක වස්තූන්. ලක්ෂණ දෙකයි ඉතියෙන්න පින්වත්න පලවෙනි ලක්ෂණය තමයි කොටසක් වස්තුූන්ට පණ තියෙනවා කොටසක් වස්තුූන්ට පණනෑ ප්‍රාණවාචි අප්‍රාණවාචි එතකොට ජීවයක් නැති පණ නැති මේ ඇලදොල ගස්වැල් මේ ආදදේට එහෙනම් වෙන්නේ සිතක් නෑ සිතක් නැති එක තමයි වෙලාතියෙන්නේ සත්වයන්ගේ වචනෙන් අදහස් කරන්න පින්වති තිරිසං සත්වය පමණක් කියන පටු ආකල්පකට එන්න එපා මේ ලෝකයහි විඥ්ඥානය පිහිටල තියන ඕනෑම සත්වයකුගේ ජීවිත තමයි බුදුරජාණන් වහන්සේ සත්ව කියන වචනයං විස්තර කරල තියන විඤ්ඥානය ඇතියෙන් ආඒ විඤ්ඥානය සහිත යම්තා ජීවීහු මේ විශ්වධාතුවයේ ජීවත්වෙනවද එස්සිලු දෙනාටම කියන්න පින්වත්න්නේ සත්වයෝ කියලා. එතකොට සරීර නිර්මාණ වෙලා තියෙන්න්නේතුන් අජීවී පරිසරේ වස්තූ නිර්මාණය වෙලතියෙන්නේත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල පටවීධාතුවිෙන් ආපෝධාතුවිෙන් තේජෝධාතුවෙන් වායෝධාතුවෙන් කියන සතර මහදාතුූන්ගෙන් තමයි පින්වත්නී ජීවිලෝකයේ දේවල් සජීවිීත් අජීවිීත්ම සියල්ලම හැදිල තියෙන්නේ සතර මහදාාතුූන්ග. ඔබ විතල බලන්න එතකොට ඇහැටපේන මේ සංකත ලෝකයේ තුළ දැකින ඇහ ඇගේන බැලෙන මේ සියල්ලමත්න් එතකොට මේ සත්වනිකායන් නියෝජනය කරන සත්වයනුත් හැදිල තියන්නේ මේ සතර මහදාතුන්ගෙන් එකතුවකින්මයි. එතකට පින්වත්න මේ විිවිධදේ පරිසරය තුළ තියෙනවා වගේම අපේ සරීරය තුළත් විධ දේවල් තියෙනවා ඒ සරීරයේ තුළ න්නේ ඒ ශක්තියක් තියෙන්නේ ඒ සරීරය ආහාරයක් ගන්න නිසයි. එතකොට මහපොලවේ ගස්වාරග බැවන්නේ මෙතකොට විවිධ දේවල් හටගන්නේ ඒ පරිසරේ ඒ සඳහා අවශ්‍ය කරන දෙතියන නිසා හනම් මිනිස්සරීරයත් ඒ විදිට වැඩෙන්නේ දිනපතා මිනිස් විසින් ගන්න කබලික් නැත්තන් කොටස් කරලග තාහාර නිසා මේ ශරීරය වැඩෙනවා. පණනැති පරිසරත් පින්වත්න විවීධ වරණ තියෙනවා දැ හැම ගහක්ම කොළපාටනෑ කොටසක් ගස්තියවා සුදුපාටටත් තව කොටසක් ගස්තින රතුපාට එතොට ආවේනික වෙච්චි නොෙක් නොයෙක් වර්ණ තියෙනවා එතකොට සරීරීත් පින්වත් එක් එෙක් පුද්ගලයායට විවිධ වරණ තියෙනවා. ඒ සරීරිත් විදිටම වර්ණ තියෙනවා හිසේ කෙස් කොටසක් අයගේ සුදුපාටයි කොටසක් අයගේ කලුපාටයි කොටසක්ක අයගේ දම්පාටයි. එතකොට එවිතරක් නෙවෙයිඒ ජීව සත්වයගේ දත්තියනවා රතුපාට ලේතියෙනවා සුදු ඇටකෑලි තියෙනවා බඩවැැල් තියෙනවා හමතියෙනවා නහරවැල් තියෙනවා ඉස්කබලක් තියෙනවා ලෝම තියනවා රෝමතියෙනවා නැතිවසින් ජීවී සත්වයගත් පින්වත්නී මේ කොටස් තියන පරිසෙරෙත් තියෙනවා එතකොට අජීවී වස්තූන් වල පින්වත්න ඒ අජීවී වස්තුවටම වෙන් විච්චි විවිධ ඕෝජාවෝතිය රසයුතියනවා එතකොට විශාලවශයෙන්ගේ ඕෝජාවන්තියනකට ඉන්ද්‍රීයන් මාර්ගයෙන් හඳුන ගන්නවා මේ මේ ස භාාවයකින් යුක්තයි කියලා කට අපිතම පියාර කියන්නේ මේ මලේ සුවඳයි හැබැයි තව කනකොට දූරිය සුවඳයි තව කෙනකට දූරියන් ගඳයි එතුකට ගඳින් ෝ සුවඳී මේ අඳුන ගන්නවා එතකොට මිනිස්සරීරේත් පින්වාත්නී ඒ ඒ සරීරය කොටස්වල විවිධ ගන්ධ සුවන්ද රස ඕජාවන් පවතිනවා ඒවගින් ශරීරය වර්ධනය කරවනවා හැබැයි කෑමනිසා සීතල නිසා පාරිසිරක හේතුන් නිසා ශරීරේ තියන ප්‍රධහන ලක්ෂණ පවා වෙනස්වෙන්න පුළුවන්. කෑමෙන්න් ප්‍රදේශයෙන්, භූමියෙන් ජීවත රටාවෙන් ශරීර වෙනස් එන්න පුළුවන්. තොරම අපි කියන්නේ එය මහත්වෙලා එය කෙට්ටවෙලාය සුදුවෙලා ය කළුවෙලා මෙකී නොකී විදිහයට අපි කෙනෙක් හඳුන්නනවා. ඇයි ම හඳුන් වන්නේ ආංහර මිනිස්සු ගත්ත කෑමවල තියන ඒ ශ්‍රාවය නිසා නැත රසයන් නිසා ශරීරයේ වෙනස්වීම් ඇතිකරවනවා.ඒ ඇතිකරවන්නේ ඕජාව නිසා. එතකොට ඒ ඕජාවගලන මිනිස්සරීරය මැරිලගියාට පස්සේ, විනාස වෙල ගියාට පස්සේ සොහොනකට රංගිහින් දැම්මට පස්සේ ඒ කුණුගන ගහන ශරීරයම ආහාරයට අරගෙන පුසපුරු ගන්න සත්වයෝ, ඒ කුසපුරව ගන්නෙත් ආං අර වර්ණ ගන්ද රස ෝජා කියන ලක්ෂණ හතර තිය නිසා මලකදෙත් ඒ ක්ෂණ හතර තියෙන නිසා දැන් මේ කියපු කාරණ දෙකෙන් පින්වත්තුබට තේරෙනවා අජීවී පරිසරය සජීවී පුද්ගලයකුත් මේ දෙක අතරේ සමානකම් පවතිනවා කියලා එ නං අපි ඇයි මගේ ඇඟ මගේ කන මගේ ඇහැ මගේ නාසේ, මගේ දත් මගේ හිස මගේ කකුල, මගේ රූපය, මගේ නහාය මෙකී නොකී විදියට තමාගේ රූපය අඳුනගන්නෙත් ඒ වගේම මල් ගහා, දෙල් ගහ, කොස් ගහ, වෙරලු ගහා, ඇටමගහා, කෝන් ගහා, තේක්ක ගහ එක නොකී විදිහට පාරිසරේදේ වලඳන ගන්නෙත් මොකක් නිසාද ආර සිට තුළ පවතින ආත්මර්දෘෂ්ිය මෝහය නිසා වරදවා මිනිස්සු තේරුම් අරගන්නවා හැබැයි ධරමාවබෝධීකට පත්තිච්චි ශ්‍රාවකයකින් සරීර තුළ පවතින ආත්ම දෘෂ්ටිය බැහැර කරවගන්නවා දුරුකරවගන්න. එතකොට ආත්ම දෘෂ්ටිය බැහැර කරගන්නේ පින්වත්නේ මේ සරීරය හැදී තිබෙන්නේ පටවීධාතුවෙන්ය, ආපෝධාතුවෙන්ය වායෝධාතුවෙන්ය තේජෝධාතුවෙන්ය කියන සතර මහධාතුූන් වලින් මයි මේ රූපය නිර්මාණය වෙලතියෙන්නේ, නිවැරදි අවබෝධි ඇතිකරගන්න එයා එක්කෝ සමත භාවනාව තුළින් නැත්තං විදර්ශනා භාවනාව තුළින් එය අඳුනගන්නවා මම අම්මා කියන තාත්තා කියන දුව කියන පුතා කියන, මගේ ඇහැ කියන මගේ කණ කියන මගේ කට කියන මගේ රූපය කියන වැරදි අවබෝධය එ අඳුනගෙන, රූපය කියල කියන්නේ මේන් මේ වගේ දෙයක් කියලා තමම් අවබෝධ කරගන්න. එතකොට පින්වත් නිය තැනැත්තා ගැම්බුර උපාධන කරගත් ආත්මර්දෂ්්‍රියයක් ඇති කරගත්ත මේ මිනිස්ශරීරය නිරජජිත වෙච්චි දෙයක් වැඩකටනැති දෙයක් කියලා තේරුන් අරගෙන අවබෝධී යුක්තවම් පින්වත්න එයා මේ සරීරයට ඇති බැඳීම නැති කරළ දානො. තොකට මේ රූපයේතියන ස්භාවයා තේරුම්ගන්න කොහොමද රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චත්ති. බුදදේශනාවේ සඳහන්කරන විදිටයා තේරුන්ගන්නවා රුප්පණය වෙන නිසා රූප කියලා කියන්නේ රුප්පණය වනනි සයිරූප කියල කියන්නේ. තවත් කිව්වොත් පින්වත්න පටවයා පෝතේජෝවායෝ කියන සොතර මහදාතුූන්ගෙන් හටගත්ත මේ ශරීරය බුද්ධ දේශනාවට අනුවයා දකිනවා. උපාධන කරගත්ත මිනිස්සරීරය ගස්වැල්ලාදීඩේ මෙන්ම ස්වභාවික රූපයක් මයි මමමයි මේ ආත්ම දුෘෂ්ටියයෙන් සදාගන තියෙන්නේ ලස්සනයි කැතයි අම්ම තාත්තාය දුවපුතාය මගේ කියන සංකල්පය මම විසින් හදාගත්ත දෙයක්. එයා තේරුම් අරගන රුපපතිීතිකෝ භික්කවේ තස්ම රූපන්ති උච්චති රූපේ තියන යථා ස්වභාවේ රුප්නය වන නිසා කියන තේරුන් අරගෙන රූපට ඇති බැඳී මෙයා දුරු කරල දානො. එතකොට පින්වත්නි මේ අවබෝධීෙන් යුක්තවමයි මෙයා මේක කරන්නේ අනවබෝධීෙන් යුක්ත කෙන කරන්න ඉක්මංගෙනවා. ඇක්මං වෙනවා කියල කියන්න මේ රූපය අතහරින්න පටන්ගන්නවා අනවබෝධයකින් යුක්තව, ඒ අතහරිනකොටයාට ඇතහැරියට අතහැරගන්න බැරිවෙනවා. දැක්ක උදාරණයක් කොට කිවුත් මෙහෙම. ඉක්මටම ගීම් පෝයම් පෝයගේ ඉන ධර්මසාලා වෙසේ සමාදංග නුපාසකම්මා, උදේම කලබලයට පත්තෙනෙ කරාමු දෙක ගලවන්න, චේෙන් එක ගලවන්න මුද්ද ගලවන්න, නාගුණ වැල ඇඳ ගන්න උතුරු සලුව ඇඳ ගන්න සුදුරෙද්ද ඇඳ ගන්න මෙකීවිදිට ඔවු හෙසිරෙනවා අන්‍ය වූ සමාජට මම සියල්ලම අතහැරලාය ඉන්න කියලා හඟවන්න හැබැයි පි අත්ය අවබෝධීින් යුක්ත වනමේ අතහැරලතිය. එත අවබෝධීන් යුක්ත වතාරණ කෙනට කනේ කරාඹ තිබුණටය ගැටලුවක් කරගන්න නෑ. කරේ මාල තිබුණට ගැටලුවක් කරගන්න නෑ අ මගුල් මුදුව තිබ්බටය ගැටළුවක් කරගන්න නෑ ඇයි. අවබෝධීන්යා දන්නවාමික ඇත්තැහැරෙන තැන එනකං මම අතහැරීම ප්‍රගුණ කරන්න ඕන කියලා. එතු ට අර පළවිනිපාසක මහතාහු මාතාව කවුරෝ කෙනෙක් කරන්නේ, අවබෝධීං අතහැරෙන්න්න පෙර බලහත්කාරෙන්ගේ අතහරිනකොට ආං අර කරාඹික ගලවල මල්ලට දාගත්තට පස්සෙයා සීලනිමරක ගන්න දන්නේ මල්ල තම රකගන්නාද. ො තමයියා මල්ල ොහ වතියව වන්න ල් ලඟ තියන් න්න මල්ල හිල්ලිගහගන්න බැයිට වැඩි හොත ැද නේ තියන ම්බ දෙක කනේම තිබ්බනං කරේ තියන මාලි කරේ ති බන ඇගිලි තිබුණු මුද ඇඟිල්ලම තිබුණන අතේ තිබුණ බේස් ලට් එක අතේම තිබුණන නං එයා නිදහසේ ඉන්නවා තියන දේ තියන තැන තිබුණ නනිසා අනවබෝධයී යුක්තවේක මල්ලට දාගත්ත කෙන ඇස්තක පියාගණකොට මතක්කනවා ගෙදර තියෙන අල්මාරී මංගේක තියලාේ ලොක්කලාද දන්නේෙ නෑ. එතකොටක කරල ති අනවබෝධයෙන් නිසා අන්‍යයිත නමයසයල්ල අතහැරල කියලා ආන් තමනුත්ත රැබටලා අනුදුුත්‍රවට්ටගෙන සංසාරය පුරාවටම රැවටෙනෝ. එවිදිර තමයි මේ රූපී තියනු සභාවේ දකි නතින්. ොඩ හක් පහන කොටයා දකිනවා, මෙක තමයි ජීවිතය ස්වභාවය කියලා. ඒ අවබෝධී යුක්තවයි දකිනයැයි සමත භාවනාව සවිධර්ශනා භාවනාවයා. ප්‍රායෝගිකව ප්‍රගුණ කරණනි එ ප්‍රායෝගිකව සමත භාවනාවස්සා විදර්ශානා භාවනාව කරන කෙනාට තමයි ජීවී පරිසරේ ස ජීවි පරිසරය තුළ හැදී තිබෙන සෑම දෙයක්ම සැදී තිබෙන්නේ භාග්‍යතුන් වහන්සක දේශනාවේ ලෙස පටවයාාපෝතේ ජෝවායෝගෙන සතර මහධාතුූන්ගේ මයි එන සතර මහධාතුූන්ගේෙන් සැදුම් ල සරීරකූඩුව අයිති වෙන්නේ සතර මහධාතුන්ගේින් හටගත්ත දේටමයි. දැන් නාම රූප කියන වචනකද ධරමය තුළ බට නිතරම හෙනවා ඔබේ තකොට අදම එකක් උබඩට විස්තර කරළ දුන්න කෙටියෙන් රූපය කියනම කක්ද කියලා. ඊළඟටට ලැබෙන වච්චනය එහැෙන වචනය තමයි පින්වති දේශනාවන් තුළ නාමය කියන වචනයනා නාමය කියල කියන්නේ නැමෙනස භාාවයකින් යුක්තයි කියන එක කොහොමද නැමෙනස භාාවයකින් යුක්ත වෙන්නේ එ අප සි සිතිවිලි හටගන්න දොරවල් තියනවා හය. එන දඟට තේරන ොනවද සිතිිවිලි නිසා තමයින වෙන්නේ. එනම් සිතිවිලි නිසා නැවෙන වනං සිතිවිලි උපදින දොරට කීක් තියනවාද දොරටු හයයක් තියනවා. මොනවාදේ දොරටු හය. අපියට කියනවා චක්කුත් ද්වාරයස්, ගානත් ද්වාරය, ජිව්වා ද්වාරය, රසා ද්වාාය මනත් ද්වාරය කර කියනවා. ඇස, කන, නාසය, දිව සරීරය මනස. මෙම් මේ කියන දොරොටුුවලින් තමයි සිතිවිලි ඇතිවෙන්න හේතු තනනෝ. ඇහැටපේන ලෝකයේ පින්වත්න, අපිට පුදුම සහගත එහිතෙන විවිධ වර්ණයන් තියෙනවා ආංගේ වර්ණනැතන්ගේ රූප දැකීමට උපකාරයක් වන්නේම ඇ. බාහිර ලෝකයේ රූප තියනවා නැත්තම් වර්ණ සටහන් තියෙනවා ඒ වර්ණ සටහන් දකිින් උපයෝග වෙන්නේ. අපට උපකාර වෙන්නේ ඇහැ කියන ඉන්ද්‍රී එකොට ආංගේ ඇහැ කියන ඉන්ද්‍රියත් රූපයත් නිසා කණ කියන ඉන්ද්‍රියත් සබ්දයත් නිසා ඇසීමත් නාසේ කියන ඉන්ද්‍රීෙන් ගඳසා සුවන්ඩල් විඳීමෙනුත් දිව කියන ඉන්ද්‍රීෙන් රසනී රස විඳීමත් කය කියන ඉන්ද්‍රීෙන් ස්පර්සය විඳීමත් සිදුුවෙනකොට ඉන්ද්‍රීියන් තුලින් පින්වත්න ඒකරන ක්‍රියාවලිය නිසා ඉන්ද්‍රීය පහකින් තොරව සිටේ ක්‍රියාකාරිත්තයක් ඇතිවෙන්න නෑ. ආංගේ ඉන්ද්‍රීයන් තුළින් සිත ක්‍රියාවට නගන්න පටන්ගන්න. සිත ක්‍රියාවට නගන්න පටන්ගන්නේ. අ ඉන්ද්‍රීයන් තුළින්මයි. එතකොට මේ පංචි ඉන්ද්‍රීයන් නිසා අරමුණු ගන්නවා මේ අරමුණු ගන්නවත් එක්කම්ම තමයි සිතේ ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නේ ඉන්ද්‍රීියන්ගේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිට ක්‍රියාවට නගන්න පුළුවන්කමක් නෑ. දැන් ඔය ඇත්තු කල්පනා කරල බලන්න. ෝ බට රූප මැවිමැවී පේනවද සුවද දැනිදනී දැනෙනවද කනට ශබ්ද කොච්චර ඇහෙනවද මේ මොහෝොතෙද්දී ඇහුන නැතත් දැනුන නැතත් ඇඟුුණ නැතත්. කල්පනා කරනකොට මනසේ ඇතිවෙන ක්‍රියාකාරිත්තුවය නිසා ආං අර සිතු විලි මැවෙනවා දැකුබටමක ප්‍රායෝගිකව කිවොත් මේ මෙහෙම ඇඹුල් ඇඹුල් අඹ ගෙඩියක් අරගෙන සුද්ධ කරලා අම්බට ඉද ලුඩටනකන් යන්තන් කියලා ඉදිීගෙනන අඹගෙඩියක් පුංචි කැපෙන පිහකින් පුංචිවට පුංචුවට පුංචිවට ලියලා හොඳ සුදු පාට පිරිසියකට දාලා හිටි ලුණුටික් මිරිස්කුරු ටිකක් එකුතු කරලා හොදට ඔබ රසට කන්නවා දැන් ඔබේ ඉස්සරහත්තිය නවාමේ අබ වීදුරුව දැන් ඔබ මොකද වෙන්නේ ඔබේ කටට කෙලවුණන හරීම ඇබුල් තවත් කෙනෙ ඇස් දෙ එක කුඩා කරලා අර අඹ කෑල්ල කනවා දැ ඔබට මොකද වෙන්නේ තීරි ටලා කටට කෙල වුණනවා ඇයි මේ ආං අර කල්පනා කරනකොට තමන් මීට කලින් මිදල තියෙන රස නිසා ඉන්ද්‍රියන් ක්‍රියාවට නැගෙනවා එනම් මනසේ ක්‍රියාකාරිත්වයක් නැද්ද මනසේ ක්‍රියාකාරිත්වයක් තියෙනවා දැන් ඔත්තු හිතන්න මෙන් මෙහම. ගෙදරක් තියෙනකොට යම්මූ කෙනෙක්කඒ ගෙදරට ඇතුල් වෙන්න දොරවල් හයක් තියෙනකොට පුද්ලේ කෙවිින් විමසුුවත එෙම කොයි දොරින්දමං ඇතුල්ළ වෙන්න කියලා ඒ කියෙන කැමති දොරින් ඇතුළ ලෙවා අන් ඒගේ ශරීරයනමැති නිවස තුළ නිදිගත් දොරතු එනතං සොරයකින් සිටින මේ සිත ඇසකන නාසේ ශරීරය කියන මේ දොරටු හයික් නොකඩවාම නොනවත්වාම එක දිගටම ප්‍රිය හෝ අප්‍රිය හෝ නැත්තම් මධ්‍යස්ථ හෝ අරමුණු විමස විමසා විමස විමසා සොය සොයා යනවා එතුකට මේ සිතය උපදින සිතිවිලි වලට තමයි අපි කියන්නේ නාම කියන සමානපදයෙන් අපි භාවිතා කරන්නේ ඕව උපදින දේවල් වලට සිතට. එතකොට අරමුණ ගැනීමට ඇසකණනාසේ දිවසරීරයේ මනස කියන ඉන්ද්‍රීයන් පහ දොරටුවක් වසයෙන් හදවතට වස්තුවක් වශයෙන් සිතට උපකාර කරන නිසා විසිද්ධ මාර්ගය තුළ මේ සඳහන් කරනවා සමස්ථ විශ්වයම නාමසාරූප සමුදායක් පමණයි ප්‍රධාන ගොඩවල් දෙකට පමණයිබෙන් කළ හැකේ කියෙල විසිුද්ධි මාර්ගය. එන නැමෙනස භාවයකින් යුක්තදේ සිතු විඩි වලට අරමුණු වලට නැමෙනස්ව භාවයකින් යුක්ත. දැඊළඟට ඔබට ඇහැන වචනයක් තමයි පෙන්වත්නී පංචස් කන්දය. ට මේක ඔබ තේරුන්ගන්ඩෝන අපි ඔබට මුලින් මතක්කලා සත්වයෝ කොහොමද කොටස් දෙකට බෙදන්නේ කියලා එතුට බෙදනට ඉස්කන්ද වශයෙන් බෙදනාකාරය තමයි පංචස්කන්දය තුලින් විවරණය කරන්නේ. ඉස්කන්ද වශයෙන්වෙෙන් කරනා ආකාරය. එතුකට පාලයේ ඒක දුක අතිය චතුක පංචම ලෙස පාලියෙන් එක දෙක තුන හඳුන් වනවා ට පංච කියල කියන්නේ මෙතැන පහකට පහකට කිය නර්ථයෙන් තමයි පංච කියල කියන්නේ ඉස්කන්ද කියල කියන්නේ ගොඩවල්වලට සමූහයකට කියන වචන තමයි ඉස්කන්ධ ගොඩක් සත්වයා කියලක යන්නේ ඉස්කන්ද පහකටම පමණයි. මොනවටද රූපස්කන්ධය, වේදන ස්කන්ධය, සං්ඥා යිස්කන්ධය සංකාර යිස්කාන්දය සාවිඥ්ඥාන ස්කන්ධය. පෙන්වත් ඔබට මේ වචන පහත්න් නිවැරදිව තේරුම් ගන්න අද මේ දේශ නෞපකාරයක් වේවේ. දැඟපියුවෙක් මුලින් මතක් කරපු රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ඉස්කන්ධ පහා එක්කම කෙනගින් දකින්න පුළුවන් දෙකෙ ැහවුවත් ඔන්න ප්‍රශ්නයක් උපදිනවා ඇයි එහෙම කියන්නේ මම කියන මම හාමුදුරු කෙනෙක් ඔබ කියෙන ඔබ ගිහිෙක් ඔබ අම්මා තව කෙනෙක්ගෙන මම පියාස්වාමයා තව කෙනෙක් මම බමනෙත් තව කෙනෙක් කෙන මම දෙවිය. එතකොට තවත් කෙනෙක් පිළිබඳව ආත්ම්‍රදෘෂ්ටයක් ඇති කරගන්න හේතු තනන්නේ මෙ මේ උපාධනස්කන්දමයි. සමාවෙන් පංචස්කන්දමයි. පංචස්කන්දය සත්ව අයිස්කන්ද බහකට බෙදල වරදවා ගදද දුෂ්ිකෝනය දුරුකිරීම පිණිස තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතුකොට අපි තේරුම් ගණ්ඩ ඕන ොක්ද මේ රූපස්කන්දය කියල කියන්නේ නැත්තා රූපය කියල කියන්නේ මොකක්ද කියල. රූප ගොඩක එකතුවකට තමයි කියන්න අපි මිරිස්ශරීරයක් කියලා. ඒ නම් මේ ඉස්කන්දේම, අබිධර්ව පිට එක විස්තර කරනවා පවත්න්නේ රූප විසිහටක් එකුතු වෙලා තමයි මිනිස් රූපයක් නිර්මාණය වෙල තියෙන්නේ ස්ත්‍රීරූපයක් විසි හතකින් පුරුස ලූපයක් විසිහතකින් තමයි නිර්මාණය වෙලා තියෙන්. ඉතුරු වෙල තියෙන ස්කන්ධ හතරම පින්වත්න්නේ මේ සිතත් එක්ක සම්බන්ධ වෙලාමයි පවතින්නේ. ශරීරය එක ස්කන්දයක් සිටි ඉස්කන්ද හතරක් ලෙසත් විග්‍රහ කරලා තියනවා. එතකොට ශරීරයේ ආත්මයක් සත්වයකු භවයෙන් භවයට ගමන් කරන පුද්ජලයකු නෑ බොහෝදනෙක් පිළිගන්නව හැබැයි පින්වත්න ඉපෙදිලා වැඩිලා ජීවත්තෙන මිනිස්සුන්ගේ සරීරයේ කුණු වෙල පොහොර වෙල පොළවෙ පස්සල යනාකාරය සියසිම්ම දකින්න පුළුවන්න්න ආංගේක නිසා. හ මේ සිත ආත්ම දෘෂ්ටියෙන් දුරු කරගන්නේ ක අපීතුවට පහසුයි කියලා ඒ හිතන තරම් පහසුවක් වෙන නෑ. ඇයි සංසාරයේ පුරාවට පින්වත්න බොහෝ කාලයක් මේ සත්වයා දුක්මිනිින්නේ මේන් මේ තියන සිතේ තියන අවබෝධය නිවැරදිවාපී නොගත්ත නිසා. ඉළඟට අපි කියන පින්වත්නි මැරුණට පස්සේ මට ගොඩක් දුකෙහිතුුණා එය අවිවාාගේ පාසන කොට මං ගොඩක් සතුට වුණ එයා මාව දාලය යනකොට මම ගොඩක් දුක්කුණා එයා මට එකුතුවෙේද්දී ම ගොඩක් සතුට වුණ එතකොට ඒ එහෙම අදහසක් ප්‍රකාශ කරන්නේ මට දැනුනාා මට හැගුණා කියල අපි කියන්නේ භාගතුනාසික දේශනාගෙන එක තමයි වේදෙනයිස්කන්දය කියල කියන්නේ එක විඳීම කිය එ නෙලුම් මලක් පිරිමැදල කියනවා හරම සිනිද නේ ද නිෙලුම් පෙත්ට කියවා. කළුගලා කතගාල අපික ඔප්පු හරිම ගොරෝසයින කියනවා. මේ විදිහට අපි එක්ෝ හිතන දෙයක් හැඟුණු දෙයක් විින්ඩ දෙයක් මානසිකමඔය ස්වභාවයක් විස්තර කරන්න යනකොට ආගේ මානසිකම ස්වභාවය විස්තර කරන විදිහ තමයි ධර්මය. වේදනයිස්කන්දේ ලෙස හඳුන්වල තියෙන්. එතකොට ඒ සිතට ඇති කරන අරමුණ වලට සතුටු පද්ධ වනකොට සතුටු පදිනවා සිතට අරමුණු ඇති කරනකොට දුක්කු පද්ව වනකොට දුකු පද්දවනවා සිතට සැපකුත් නති දුකුත් නැති මධ්‍යස සභාවයකින් පවතිනට පෙක්ෂ සිත උපදදින කැන විඳීම. එතකට ජීවිත කාල පුරාවටම සත්ව මේ මේ සැප දුක මැදහත් විදියට අපමණ චෛතිසිකයෝ එකතු කරගෙන තමයි වේදනස් කන්දය රැස් කරගන්නේ. හනද වේදනාව ඉළගන තියම ගද සංඥා මකදද සං්ඥාව කෙල කියන්නේ සං්ඥාව කල කැන්න IDFI න අඳුන ගන්නව හැඳින ගන්නවා කොහොමද යෝ කවුරවාර කෙනෙක් දකිනකට කියන මංගේ හඳුනනවනේ ඉස්කෝලයන කාලිදිල මංගේ හඳුනනවා. චන්දිිම සයිනන්සේ අපේ ගමේ එහ නම්මකද මම දන්නවා උන්හන්සේ ගැන. එන දන්නවා හඳුනනවා. අපපුූ මනුස හරි මගත එක්නේ ොඳට ඉගෙන ගැන ඉන්නේ. එයාගේ තියන. දේ පිළිබඳව ඔබ දන්නවා. ඉළඟට කිය නොකක් දුසදර බණ කියයේ අරසයින සොදර භාවනාව කරයි මෙසා සොඳට උගන්නාවී මෙසාමිනන් සොඳට පිරිත් කියාව මෙයා දොස්තර මහත්තෙක් මෙයා ඉංජිනේරුවෙක් මෙ අනීතිච්චවරයෙක් ඒනම් මේ විදිහට යම් වූ කෙනෙක් වචනභාවිතා කරන්නේ දන්නවා අඳුනනවයි ගෙනවා කියන දේවල් ඒ මානසික ස්භාවට අනුවමයි අයයි වචනහසුරුවන්නේ. ඔබට උගටෙක්යේ ඔබ අඳුනගන්න කෙන තව කෙනෙකුට මෝඩයෙක් වෙන්න පුළුවන්. ඇයි ඔබ මේ අඳුනගන්නේ ඔබට දෙනිච්චි විදිහටයි. ඒනම් ඔබට දෙනුණු මානසික ස්වභාාවට අනුවතමයි මේ සංඥා ස්කන්දය හටගන්නේ අරමුණු හඳුනාගැනීම ස්වභාවේ තමයි මෙතන සං්ඥාවලෙ සහඳුන් වන්නේ සංජානාතිටිකෝ භික්කවේ තස්මා සං්ඥාති උච්චති හඳුනගැනීම අරමුණු හඳුනගන්න එකට කෙනොස් සඥ්ඥාව කියලා ඒඟට අපිට හම්බවෙෙන ධර්මය තුළ පින් වත්නිි වචනයක් තමයි සංස්කාරය කියන වචනය සංකත මබි සංකරොන්තීතිකෝ භික්්‍යවේ තස්මා සංකාරෝති උච්චති සකස් කරනවා. දැක දැකල ඇති ඉස්සර රූපවාහිනී ප්‍රවෘති යනකොට තිබුණා සංස්කරණය කරනලද රූපරාමු පෙළකි කියලා. එන සකස් කරනවා. අභිසංස්ණය සකස් කරනව අභි සංස්කරණය කරනවා, සංකාරයිස්කාන්දේලි සහඳුන් වන්නේ සංකතම අභි සංකාරොන්තෝතිකෝ භික්කවේ තස්මා සංකාරෝතය උච්චටි සංස්කරණයර අභිසංස්කරණය කරන එක තමයි සංස්කාරය කෙලක කියන්නේ. අභිධර්ම පිටකේ පින්වත්නි විස්තර කර අනිමයෙන් මෙහෙම. මේ සිටේ ගතිස්වභාවයන් පිහිටනවා ආංෙ ගති ස්වභාවයන් පිහිටන එකට තමයි චේතනාව කියල කියන්නේ. ඒවා ගණංකරොත් එහෙම පනස් දෙකක් තියෙනවා අපි අර උඩිංගඔබට විස්තර කළ දුනු සඥඥාව සහ වේදනාව කියන දෙක විසාර ලෙස විස්තර කරල තියෙන නිසා ඒ චෛතිසික දෙක හැර, ඉතුරු පනස් දෙකෙන් පණහක් එකනේ පනස් දෙකෙන් දෙකක තෑරියම් පණහක් කිතුරු වෙනවා ආංගේ සියලුම චෛතිසික ප දෙකම පනහම සංකාරා කියන කොටසට තම ඇතිළු වෙන්නේ. සබබේ සංකාරා අනිච්චාති යදා පඤ්ඥාය පස්සති මේ ප පින්වත්න සංස්කාර ලෙ ස ධර්මී විස්තර කර තියෙන. වචනය තමයි බට හම්බ වෙන මකක්ද වි්ාය විඥ්ඥානය කියල කියන්නේ පිනත්ති දැනගන්නවා දැනගැනීමේ ලක්සණයකින් ස්වභාවයකින් යුක්තදට තමයි විඤ්ඥානය කළ කියන්නේ විජානනය කරන එකට කියන විඤ්ඥානය කලා මෙක තුළ කරන්නේ දැනගන්න එක විජානාතිටිකෝ භික්කවේ තස්මා විඤ්ඥානන්ති උච්චති මොනවද දැනගන්නේ වේදනාව සඥඥාව සංස්කාරය මේ චයිතිසිකයත් එක් බැනිිච්චි සිත් විඤ්ඥානය වශයෙන් හඳුනගන්නවා. එහනම් චෛතිසිකයන් වශයෙන් බැඳුණු මේ පනස් දෙක හඳුනගන්නේ තමයි පින්වත්න විඤ්ඥාණයලෙ සහඳුන්නල තියෙන්නේ. එන දැඟ බිගෙන ගත්ත මේ වෙන කම්මොනමද නාම කියන්නේ මොනවද රූප කියන්නේ මොනවද පංචස් කන්දය කියන්න මකක්ද කියන එක තම ඔබ මේ ඉගෙනගෙන ආවේ එනම් දැනගැනීමේ ලක්ෂණයකින් යුක්ත වෙච්චිදේට තමයි පිවත්න කියන ඥ්ඥානය කියලා ඉළඟටමකක්ද වෙන්නේ මාබටකිවා ජරාව සහ මරණය පිළිබඳවත් කෙටියංහ පැහැදිලි කරල දෙනවා කියලා ජරාව කියන වචනය අප්‍රසන්න වචනයක් පිළිකුල් වචනයක් අමීරි වචනයක් ලෙස තමයිද දැනගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පින්වත්න ඔබබට ගිය ධර්ම විවරණයක් මෙ තුළ සිද්ධ කරන නොමකක් ද පෙන්වත්නී ඩිරාපත්වීමේ ස්වභාවයයි මාමය ඔබට විස්තර කරන්නේ. ගේක තමයි මවබට අද තේමාවල සිදිරිපත් ක ිමුමකක්ද. च बක්කව ංත සతන தமி தமி සతනිาย ජරජීරනता කdhiपाச்ச wali आයන සංහ ඉන්ද්‍රයාන පරිපාको utseති බික්க்கවज බදුරජාණන් වහන්සේ මහා සති පට්ඨාන සූත්‍ර දේශනාවේ විස්තර කරපු ජරාවට පත්වී. එකත් පින්වත්ය පිටිකක් පිම සලබල. මොන්න සත්ත නිකායක ුදදුනත් මොන සත්වස්භාවයක පොදදුනත් මොන ජීවී ජීවි වස්තුවක් පහළ වුනත් පින් වත්න්නේ. එස් වභාාවේ තමයි දිරලයනවා දිරාවට පත්වෙනවා කැඩෙනවා බිඳිල යනවා. බැලකිලා යනවා අයුෂ ගෙවිල යනවා ඇයි මේ ඉන්ද්‍රීයන් දග වෙනස්වෙල යනවා ආංයේ වෙනස්සවෙලා යන ස භාාවේ තමයි මෙතැන භාග්‍යතුන් වහන්සේ ජරා බෙලසැඳදුන්වේ. ගාකතියන කොලෙක් වුනත් පෙන්වත්නි කහ වෙලැබිමට වැටෙනවා. ගහකතියන ගෙඩියක් වුනත් ඉදිලකුුණු වෙලැබීමට වැටෙනවා. ස්මිනිස් සරීරීත් පින්වත්නය විදියමයි. ොන දිහට නිරෝගේ සම්පත තිබුණත් මේ හැ දවසක පෙනෙන් නැතුව යානවා. දවසක මේ ඇහැට කෙනෙක් කඳුනගන්න බැරි වෙන වෙලාවක් කියෙනවා. දවසක මේ ැ සමස්ත ලෝකේම සදාකාලිකව බලන්න බැරි වෙන තැනට පත්වෙනවා. දවසක මේ කනට කිසිම දෙයක් ඇහෙන් නැති වෙල යා නවා. දවසක ළඟ ඉඳගෙන කෙනෙක් ෑ ගහලකිව්වත් කියනද දෙ තේරුන් ගන්න ැරි වෙල යනවා. කොච්චර ලොක හොටලේක හොඳ මහිරි රස පලක රස. ලතුර ටිකක් කෙනෙක් ආහාරයක් ලෙස ෙනනල්ල දුන්නට මේ දිවට දවසක රස දෙනින් නැතිව යනවා. කොච්චර මිහිරී කොච්චර සියුම් කොච්චරහොඳ මෙට්‍රස්ස එකක් ගෙනවදින් ඔබව සැත පුවත් පින්වත්න මේ සරීරට මේ විලීම කියන්නේෙදී නොදරනෙන දවසක් කෙනනවා. මේ ලස්සනට තිබුණු නියපොත දවසක කුන් වෙල නරක් වෙල යනවා. ලස්සනට තිබුණු දට්ටික දවසක දිරලා බිමට බැටිල යනවා. ලස්සනට තිබුණු කොණ්ඩෙ දවසක පින්වත්නි සුදු වෙලා, ගැලවෙලා හිස දත්්‍ය පමණක් ඉතුරුවෙනවා. හිස්කබල පමණක් ඉතුරුුවෙනවා. මෙන් මේ තත්තට පත්වනයක කිසිම කෙනෙකුට නවත් අන්න පුළුවන්කමක් නෑ. ඒක තමයි මේ ඉන්ද්‍රීයන් වල තියන ස්භභාවය පෙන්වත්නී දිනෙක් දින මහොතෙෙන් හොතෙෂනී ංක්ෂණය ජරාවට පත්වීමමයි මේ ශරීරිතුඋරුම වෙලතියෙන්. ආංගේ කාරණාව නිතර නිතරම සිහිපත් කරන්න ඩෝන. මගේ මේ ඇහැ, ක්‍රමක් ක්‍රමින් ක්‍රමක්‍රමීින් දුබල වෙලා දුබලවෙලා පෙනෙනීම අඩුවෙලා අඩුවෙලාම යනවා. ඒ සංවේධිතාවේ දැනවීම ශරීරයේ ජරාවට පත්වෙනවා දිරීමට පත්වෙනවා. කිසිම මනුෂ්‍යයකුට බිලිඳු කාලේ ළමාකාලයේ තරුණකාලේ වැඩි ඉටිකාලය තමන්ට කැමැති කැමැටි ආකාරයට වයස් නතර කරගන්න පුළුවන්කමක් නෑ. ඉතාමත්න සීග්‍රේන් මේ සරීරය. වස්සට යනවා දිරල යනවා දිරීමට පාත්වෙනවා. කැමැති වයස්කකාණ්ඩේක මට නතරකරගෙනන්න පුළුවංකමක් නෑ. මේ සරීරයේ මස්පිඩු කාලේනකොට ගෙවිල යනවා. හරියට සුළං නැතිවෙච්චි බැලුමක් සුළගාඩු වෙල යනුව වගේ ලීල් වෙල යනුව වගේ මේ සරීරයට මස් පිරිලා නහරවලින් ගටගහලා ඇටකැල්ලට හේත්තු කරල තියෙනකොට මොනරසවත්තාහාර ගත්තත් මේ ශරීරී පින්වත්න හම, මස් ඇතුළේෙන් දිය වෙලා හමරැලි වැටෙන්න පටන්ගාන්නවා. මේක තමයි පොදු ලොෝ කියඒත් තියෙනස්ව භාවේ. ඒකටයිපින්වත්නේ ජරාවට පත්වීම ලෙස භාග්ගතුන් වහන්සේ දේශනාක් කළේ. සරීද දක්්ටික ඇැනෙ හමරලි වැටනකෙන් කොන්ඩි සුදු වෙනක මේ සිලු රූ පෙල් ස්සන නැති වෙල යනයක කටහට ැතිවෙල යනයක තමයි ජරාාවවලෙ සඇැඳන්වේ. කිසිම ලෙසවත් පෙන් අත්තින් සත්වයට මේ ජරාවෙන් අත්මි දෙන්න පුළුවන්කමක් නේ දිරාපත්තනයක මරණයට පත්තනක පින්වති ධම්මපදේ විස්තර කරනවා යතා දන්ඩේන ගෝපාලු ගාෝපාචෙන්ති ගෝචරං ඒවන් ජරාච මච්චූච ආයුපාචෙන්තිපාලිනං ධමපදේ ඩණ්ඩ වක්ගේ පින්වත්නි හත්තනි ගාතාව ගොපල්ලෙක් යම් දවසක තමන්ගේ ගවයාවා සස්ථානය කර අත්දක්ක ගෙනයනවා වගේ මේ මොනයම් වූ ජීවිත තරාතිරමක යම් වූ කෙනෙක් ජීවත් වුණනත්. එස් සියලුම කෙනෙක් පින්වත්නි ගෙබිල යන්නන්නේ ආයුෂ කිවීමෙන් ජරාවට සහම් මරණයට බව දම පදී බුදුරජාණන් වහන්සැපට දේශනා කළා. එතුකොට විතල බලන්න මේ ජීවිතේ තියනෙ කොතනද්ද සුන්දර තනක් කියලා. කතමංච භික්කවේ මරණයි අන්තේ සන්තේසන්තානන් තම්මා තම්හා සත්ත නිකායෝ චෘතිවතායම් බේදෝ අනන්ද කරනං මච්චු මරණං කාලකිරයා කන්දානම් බේදෝ කලේ බෙරස්ස නික්කේපපු ජීවිත ඉඩං උච්චති භික්කවේ මරණක්. මේ ජීවිතේද පින්වත්නයේ සත්්‍ය නිකායන් වලින් චුතවෙල යනවා ගැලවෙල යනවා බෙරිල යනවා අතුරු දහන් වෙල යනවා. මච්චු මරණ කළුවිර කිරීමක් තුළින් ඉස්කන්ද බිඳීමක් තුළින් ශරීරයේ බහත් ඇබීමක් වසේ ඉන්ද්‍රීයන් සිදලයාමක් වශයෙන් මරණයට පත්වෙනවා කාටවත් වලක් වගන්න පුළුවන්කමක් නෑ ඔය පින්වත්තිමාවබට මතක් කළේ ඒත් මහසති පට්ඨාන සූත්‍ර දේශනාවති නිගන්වීමක්. ශරීරය අපේ වෙෙන් වෙලගියත් මෙතනින් අයින් වෙලගියත් අපිකරපු කුසලේට අනුරූපව අකුසලේට අනුරූපව නැවතත් පින්වත්න ප්‍රතිසන්ධයක් ලබනවා තමයි්චුතුවීමක දක්නට ලැබෙනදේ. ඉල්ළඟට පින්වත්න්නේ නොබිදී නිදුක්ක පවතින සරීරය මරණින් විනාස්සවෙල යනවද ආං එවිට අතුරු දහන්විට බල ගළ ගෝත්‍රවලින් ප්‍රසිද්ධෙ සිට සෑම් මිනිියකුම පින්වත්නී යම් මූ කෙනෙකුට දවසකට මරණින් ගැලවිල්ලින්න පුළුවන්කමක්නයේ මෝම මරෙනවා. රූපේ කටහට හැසිරීම කිසි දෙනක හමු වෙන්නේෙ නෑ. අතුරු දහම වෙල යනවා. ්‍රත් මරණ ලෙස ලක්‍රයා සාමාන්‍ය ලෝකේ මරණන සඳහා පින්වත්ත අපි භාවිතා කළත් මේ සරීරට වෙන ස්වභාවයෝක තමයි. පරමාර්ත ලෙස සලකලා මේ මරණය විස්තරකොරොත් ඉස්කන්දයන්ගේ පින්වත්තිින් බිඳිලයාම වෙනස්සලයාම තමයි අපි කියන්නේ චන්දිිම හාමුදුරු අපවත්වනා අසවලා මැරිලගියයා කියෙලා පි කියනවා. සරීරී පින්වත්නි අතහැරීමක් නිසා, කලේබරස්ස නික්කේපේ කියල හඳුන්වනවා විඤ්ඥානයේ පහවෙල ගියාට පස්ස මේ අය වැඩකට ගණ්ඩනැති දරක ඩකටවත් ගණ්ඩ නැති බවපින්වත්ති විසිුද්ධි මාර්ගය විස්තර කරනවා. ඉතිරි එනිසා සමුච්චේද මරණයක් ක්ෂනික මරණයක් සහ සම්මුති මරණයක් ලෙස මරණයට පත්වෙන්න පුළුවන්. කැළෙ සම්පූර්ණයේම ප්‍රාණයකර පුත්ත මුත්තමාවියෝ පින්මත්ති පිණිනිවන් පානවා. ඒකට කියන සමුච්චේද මරණ කියලා. හේතු ප්‍රත්තියන් නිසා හට ත්ත සංස්කාර ධරමය මොහොතක් මහොතක් පා ශසන්න යක්ෂණයක් පාසා වෙසන නිසා පින්වත්නේ ආංගේ භාෂාවි වහාරේදිකේ නම් මරණය කෙළ ඒට කෙන සම්මුති මරණය කියලා. සාමාන්‍යයේ පින්වත් අපේ බෞද්ධ ගම්වලේ ගැන්වීම තමයි මරණයන් අදහස් කරන්නවේ මර්ගතුර නෙමේ ජීවිත ඉන්ද්‍රියෝ මේ පරිච්චේද මරණය. ඒ නම් පින්වත්න්නේ මනුෂ්‍යයකු වශයෙන් මවකික්කුසක උපත්තිය ලැබුවත් ඒ හටකත් සරේ සේ වෙනසෙන්නරනුදී ආරක්ෂා කර ගැන සක්තිය ඇසිරුරේ පවතින් දුවන ආං ඒකටකිනව පින්වත්න ජීවිතය ඉන්දි්‍රීයේ රූපයක් වශයෙන් නම් කරන්න පුළුවන් මවකි කුස. එතුවට පින්වත්න යම් වූ කෙනෙකු දෙසා අපි බලලා එකම රූපයක් පවතිනවා යන අදහස කිවෝ තාං ඒකටකිින්නවා ජීවිතඉන්ද්‍රීයේ රූප කියලා එකම ශරීරයේ නොකඩවා නොනවැත්වීම කැඩී බැඳි අනසස්භාවයකින් යුක්තයි. පින්වත්නේ යම් වූ පුද්ලයකිත නොන මරණ ලෙසඳිනෙන මේ ජීවිත ඉන්ද්‍රයේ විනාශයාමයි කියලා ඒකනෙවේ පින්වත්නී. එනිසා අපය ඔබේ ජීවිතය කටයුතු කරනකොට බණහන කොට තේරුම් ගණ්ඩෝන, මොකදද මේ සාමිනාසය කියෙනන පංචස් කන්ධය, මොකදද මේ නාමරූපය, මොකදද මේ නාමරූපවල හට ගැනීම, මොකදද මේ නාමරූපවල වෙන් වීයාම, කුමක්දම අවබෝධ කරගතයුතුදේ ප්‍රහාණය කරගතයුද්ධෙ කියන කාරණාව පින් වත්න ඔබ ධර්මානුකූලව තේරුම්ගත්තොත්. පාපකරමවලින් අත්ි දෙන්නත් පුුණ්‍ය කරමතුළ ය දෙන්නත් භාවනාදී කටයුතු සිද් කරගෙන ගෞතම බුද්ධ සාාසනය තුළ නිවන් අවබෝධ කරගන්නත් ඔබේ සිත තුළ වීරුපදින්න පුළවා. එනිසාේ බුද්ධ සූන්‍යු පත්තිකල්පේනවෙයි බුද්ධෝත් පාද කල්පේ ම ගැහර ගන්න නැතුව. සංසාර දුකින් එතරවෙන් ඔබට මේ යුතුම් කුසලය නිවන් දොරටුවක් බට පත්තේවා චතුසත් ධර්මවබෝධයේ පිණිස උපකාරවේවා සාධූ, සාධූ සාධු. පින්මත්න ඉතාමත්ම කෙටියෙන් උනත්තුට මේ ධර්මකාරණාව සේපත් කළේ නිතර නිතරම ධර්මදේශනා තුළ ඇහෙන කොටෝබ ඒ ධර්ම පදයන් පිළිබඳ බට තේරුන් ගැනීමට අභශ්ච වෙන නිසා. මේතුම් ධර්මකාරණාවබට තු චතුරාර් සත්‍ය ධර්මවබෝධය පිණිසම පිහිටත්වා අද තුම් දේශනා මුළ ලෝකේටම විසුරුවාරන්නට සැද හැති දායකත්වය ගෙන කටයුතු කරේ වේරයාය ඇතිලිවැව පදිංචිස්ම් සමන්තිලක මහත්මා සහ ඩම් කොඩ රත්ත මහත්මා යනාය ඉතාමත්ම සත්පුරසුව ධර්මදානමේ පින්ක මේ දායකත්වය දර කටයුතු කරනවා. නු කොට ග ද න අප්‍රේල් සේ දසව නට න්මදිනයේදන, ුළලරත්න මහත්මාට සයිම මසම විසි පස්ස වන දිනට ජන්මදිනයේදන සමන්තිලක මහත්මාට එම මසම දාහත්වන දිනට ජන්මදිනයේ දන. ඉරේෂ දීනයට ස ප සිලු ඥාතිවරුන්ටද නි දුක් නීරුවගේ ස්ුව පත්භාව, චරජීවන ලබේවා යන සත් පුරෂ පාර්ථනාවත් පොോ සප ාති න්ටද දෙම පින් අ ෝදන් සසර දු කළලවරවේ ය සත් පුරෂ ප්‍රාර්ථනාව. ම දශනාාව කරන සිදු කරනස් ගෞරවනනි සයින් හන්සේටද ප්‍රර්ථනය බෝධියකින් උතුම් නිර්වාණනවබෝධයක් පිණිසම මේ උතුම් කු සල්ලපකාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද කරනවා. ප්‍රඥානාලිකව් අනුශෂනපත්ත නති ගෞරවන නායික ස්න් හදර ලාටත් පණඩිතහන්දුරන් වහන්සේලාටත් ලෝකවාසේ මහා සංගරත්නයටත් මෙල වයහපත පරලව හපතුදාවී වහ වහා උතුමම් චතුරාර් සත ධර්මයම පිහිටත්වා යන සාදු සිතිං ආශිරවාද කරනවා. ආකා සට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥන්තං අනුමෝ දිීත්වා චිරං රක්කං තුබුද්ධසාසනං චිරං රක්කන්තු දම්මදේ සනං චිරං රක්කන්තු තං ස ධර්මදානේ පූජා කළබටත් ධර්මස්ශ්‍රවනය කෙළ ලෝකවාසයම දෙනාටමත්. ගෞතම බුද්ධ සාාසනය තුළ චතුර ස ධර්මබුබෝධයම වේවා. සාධ සාධ සාධ. හැම දෙනාටම තෙරුවම් සරණයි දේශක්යෝ නි්පාඩන්